देन मैं विलावी विशेषित उत्तम अवस्था वाक्य लभिन्ने जीविते यथा अवबोधे सदा जीविते अर्थे පිලිපදින්නට බලාපොරොත්තු වෙන වාසනාවන්ත උතුම් අවස්ථාවක් ඒ නිසා මේ මොහොත අපිට අපේ ජීවිතවලට මහත් ආශිර්වාදයක් වේවා කියන අදහස ඇති කරගන්නට ඇති කරගෙන ඒ උපාසිකාව වෙත පැමිණිලා ඒ පුත්‍රයාත් ලේලියත් ඒ වගේම තව ඥාතිවරියක් ඇවිත් ඉන්නවා ඒ ඇත්තත් එන්න මේ වැඩිහිටි මාතාවගේ දෙපා වැඳලා එතුමියට ශාසනයේ උතුම් ප්‍රවෘජ්ජාමය ජීවිතයට පත්වීම සඳහා අපේ ප්‍රසාදය ලැබේවා කියන අදහසින් දැන් ඉදිරියට ඇවිල්ලා මේ මෑණියන්ට වන්දනා කරන්න. ඒ පුතා පුරුණන් ගාථාව කියන්න පුළුවන් නේ දසමාසේ. දැන් දහමාසයක් මවකුසේ දරා හිට මෙලවට බිහි කරලා ඇති දැඩි කරපු පුත්‍රයා තමන්ගේ පින් ඇති මෞතුමියට මේ ශාසනයේ පැවිදිවීමේ අවස්ථාව ලබා දෙමින් මෑණියනි ඔබ වහන්සේට මේ ශාසනයේ පැවිදිව සීලාදී පිළිවෙත් ගුණ ධර්ම පුරා ගන්නට ලැබේවා අපිව දැඩි කළ පින ඒ වගේම අපි මේ මොහොතේදී අෂ්ට පරිස්කාර ආදී පූජා කරමින් අවසරය ලබා දෙනවයි කියන අදහස ඇති කරගෙන ඒ මාතාවට අටපිරිකර දැන් පූජා කරන්නට පුළුවන්කම තියෙනවා ඒ තුම්පලම පූජා කරන්න අටපිරිකර කවුරු සාදු කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි උත්තරීතරම අවස්ථාව තමයි මේ ප්‍රඥා සංඛ්‍යාත ජීවිතයකට පත් වෙන එක ඒ නිසා සාදු කියන්නේ ගන්න අතට අටපිරිකර මෑණිව අතේ තියාගන්න දැන් වඳින්න කවුරු හරි උපාසිකාවක් ඒ අටපිරිකර ඉල්ල ගන්න සාදු කියන්නේ හොඳයි දෙයට පිළිකරත් පූජ කරන්න නැවත වාරයක් සාදු කියන්න නැවත සාදු කියන්න දැන් අට පිළිකර ගන්නට හොඳයි තැම්පත් වෙන්න නැවත සාදු කියන්න ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මුල් කරගෙන දැන් මහා සංඝරත්නයට මේ උපාසිකාව වඳින්න ඕකාස සංඝං වන්දාමි භන්තේ කියලා වඳින්න ඕකාස ධාරත්තේන කතං සබ්බං අච්ඡයං කමත මේ භන්ති ဒုတိယံපි කමාමි භන්ති තතියම්පි කමාමි භන්ති සාදු කියන්න දැන් අනිපතට හැරිලා වන්දනා කරන්න මීනින් වහන්සේලාට දැන් නැගීටින් උපාසිකාවට පිටත් වෙන්න පුළුවන් මෑණිය ළඟට ගිහින් වඳින්නෝ සාදු ගයන් හොඳයි එහෙමනම් පිටත් වෙන්න නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආශිර්වාදයක් මෙහිින් වහන්සේගේ ආශිර්වාදයක් ඇතුව වැඩිහිටි මෙහිින් වහන්සේ උදේනි මෑණියන් වහන්සේ ඇතුළු මෑණියන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මෙහි කටයුතු සඳහා උපාසිකාවට පිටත් වෙන්න පුළුවන් මෑණියන්ගුතුනි පදිනෝ සාදු කියන අදයිගෙන නම් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු නමෝ තස් භගවතු වරහතු සම්මා
සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස්ස ධම්මං නාම කුරුණං නිගමෝ తత్రకో భగవా భిక్కు ఆమంతేసి భిక్ఖవోతి వదంతేతి తే భిక్ఖు భగవతో పచ్చస్సోసు భగవా ఏతదవోచ ఏకాయనో అయం భిక్ఖవే మగ్గో సత్తానం విశుద్ధియా శోక పరిద్దవానం సమతిక్కమాయ దుఃఖ దోమనస్సానం అత్తగమాయ న్యాయస్స అధిగమాయ నిబ్బానస్స సచ్చికిరియాయ యదిదం చత్తారో సతిపట్టానా కతమే చత్తారో ఇద భిక్కవే భిక్కు కాయే కాయానుపస్సీ విహరతి ఆతాపి సంపజానో సతిమా వినయ్య లోకే అభిజ్జాదో మనస్సం వేదనాసు వేదనానుపస్సీ విహరతి ఆతాపి సంపజానో సతిమా వినయ్య లోకే అభిజ్జాదో మనస్సం చిత్తే చిత్తానుపస్సీ విహరతి ఆతాపి సంపజానో సతిమా వినయ్య లోకే అభిజ్జాదో మనస్సం ధమ్మేసు ధమ్మానుపస్సీ విహరతి ఆతాపి సంపజానో సతిమా వినయ్య లోకే అభిజ్జాదో మనస్సం కతంచ భిక్ఖవే భిక్ఖు కాయే కాయానుపస్సీ విహరతి ఇద భిక్ఖవే భిక్ఖు అరణ్యగతో వా రుక్ఖమూలగతో వా శూన్యాగారగతో వా నిషీదతి పల్లంకం నా భుజిత్వా ఉజుంకాయం పరిధాయ పరిముఖం సతిం ఉపట్టపిత్వా ස්ථාන ගත වෙලා මෙහිනින් වහන්සේලා සමග පිටක් දෙන්න. ඒ වගේම අනිත්
උපාසිකාවන්ට යන්න පුළුවන් කරුතර නැවත වාරයක් සාදු කියන්න නැවත සාදු කියන්න උතුම් ඇසලපුර පසළොස්වක් පොහොව දවසේ මේ පින්වත් හැම දිනාම සිල් පෙහෙවි සීලේ පිහිටාගෙන වාසය කරන වාසනාවන්ත උතුම් අවස්ථාව විශේෂයෙන්ම අද වගේ උතුම් දවසක බාරාණසී ඉසිපතන මිගදායේ ලෝතර තථාගත සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් මංගල ධර්ම දේශනාවන් සිද්ධ කරලා ධම්මචක්කං පවත්තුතුං ධම්මචක්සුව ලෝකෙට ප්‍රකාශ කළා. එයින් අනාගාමී බ්‍රහ්මරාජානන් වහන්සේලා 18 කෝටියක් කෝටි 18ක් තරම් අනාගාමී බ්‍රහ්මරාජන් වහන්සේලාට අරිහත් ඵල පිහිටවාගෙන අමහා මහ නිවන් සුව සාදා ගන්න ලැබුණා. කොණ්ඩඤ්ඤ තාපසතුමන් වහන්සේ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ තේව වශයෙන් සඳහන් වෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පළමු වතාවට මනුෂ්‍ය ලෝකයේ සෝතාපන්න ඵලයට පත් වුණු උත්තමයා පහළ වුණා. යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව යථා යථා ස්වභාවයෙන් අවබෝධ කරගන්නට අද වගේ දවසක කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේට වාසනාව උදාපත් වුණා. එවැනි අති උත්තරීතර දවසක තමයි අද මේ උතුම් මෙහෙරගල අරිහන්ත රහත් භූමියේ ඔබ අප හැම දිනාම පාහි දැන් මේ තැන්පත් වෙලා බලාපොරොත්තු වන්නේ මේ උතුම් දවස ප්‍රතිපත්ති ධර්මයන්හි යෙදෙමිනුත් ඒ වගේම වස් ආරාධනාවන් සිද්ධ කර ගැනීමත් ඒ ශාසනෙහි උතුම් වූ ප්‍රෞඥාමය ජීවිතයක් ලබන්ටත් ඒ උපාසිකාතුමියට අවස්ථාව එළඹින් සාදු කියන්. තිල්ලෝ ලොහුසුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පිහිටාදාර කරගෙන මේවාගේ වටිනා උදාරතර ආනිසංසදායක භාග්‍යවන්ත කාල පරිච්ඡේදයක් තප්පරයක් නිවේශයක් ගත කරන්නට ඔබ අප හැම දිනාටම ලැබෙනවා. ඒ කියන්නේ ඒක ලොකු ලාභයක් ලොකු වාසනාවක්. ඉතින් මේ වටිනාකම අර්ථය මනවින් වටහාගෙන ඔබ අප සෑම සියලු දෙනාටම අද දවස උතුම් වූ ප්‍රතිපත්තිමය දවසක් වශයෙන්ම ගත කර ගන්නට ලැබේවා කියන අදහස සිතේ දරාගෙන අපි අනන්ත බුදු ගුණ සිහි කිරීම ඒ මාගේ සාමියෝ භාග්‍යවතු අරිහත්තු ගෞතම බුදු රජාණන් වහන්සේට මාගේ මෙම ජීවිතය පූජා කරමි පූජා වේවා සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ අනන්ත ගුණයට පළමුවද දිවෙනුවද තුන්වෙනුවද මාගේ නමස්කාරය වේවා සාමීනි භාග්‍යවතුන් වහන්සේ නිවන් දකිනා ජාති දක්වා මාගේ සිත කය වදන යන දුන් දොරම
බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට අනුව අනුයාතව පවතිමි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි සෝ භගවන් ඉති පියරහං අරහං වත සෝ භගවන් භාග්‍යවතුන් වහන්සේ අරහං නම් මනසික අරහං නම් වනසේක අරහං නම් වනසේක ශරීරයේ හොඳට ඉරිජුව තබාගෙන මාගේ බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක මාගේ බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක මාගේ බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක සිහියෙන් යුක්තව අරහන් ගුණය මෙනෙහි කරන්ට සියලු දෙනාම දෙනෙත් පියාගෙන සැහැල්ලුව සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රසං වා පස්ස සන්තෝ රසං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති සේයථාපි භික්කවේ දක්ඛෝ භමකාරෝ වා භමකාරන්තේ වාසීවා දීඝං වා අංචන්තෝ දීඝං අංචාමීති පජානාති රස්සං වා අංචන්තෝ රස්සං අංචාමීති පජානාති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං
පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආරම්භත නිකමත යුඤ්ජත බුද්ධ ශාසනේ තුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුඤ්ජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමන්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති ආරම්භත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ මේ ශාසනේහි වීර්යවත් ස්ත්‍රී පුරුෂයෝ වීරය ආරම්භ කරනවා ඇරඹූ විරිය ඇතුව ශාසනේහි වීරය පවත්වාගෙන යනවා යුඤ්ජත බුද්ධ ශාසනේ මේ ශාසනේහි අරතය පිණිස ඵලය පිණිස ශුද්ධිය විසුද්ධිය පිණිස ආරම්භ කරපු වීරිය නික්කම ධාතු වීරිය පරක්කම ධාතු වීරිය කියන මේ වීර්‍යත්‍රය බලවත්ව පවත්වනවා මුලින් බලගත්ු වීරියකින් ආරම්භ වූ ශාසන ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන පවත්වාගෙන යනවා මොන විදිහේ කටයුතු තිබුණත් ඒ සියල්ල පසෙ කළා සිහිනුවන උපදවාගෙන පරක්කම ධාතු වීරිය කියලා කියන්නේ චිතසංතානේ හටගන්න රාගාදී කෙලෙස් ධර්මයන්ගේ පීඩා ආදියත් ඉවස දරාගෙන බාහිර වශයෙන් ඍතු විපර්යාස ආදී ආහාර ප්‍රත්‍යාදී අප්‍රත්‍ය ධර්මයන් තමන්ට ජීවිතේ ප්‍රතිවිඳින්නවත් ඒ සියල්ල අභිභවනය කරනවා ඒ අතරට නින්දා අපහස කරදර විපත් ගැරවුම් ආදී බාහිර වශයෙන් පැමිණෙන උවදුරු ආදියත් මැඩගෙන ඉදිරියට යනවා ආරම්භක ධාතු වීරයෙන් සිහිනුවණින් ආරම්භ වූ විරිය ඇතිව නිකම ධාතු වීරිය පවත්වාගෙන යන අවස්ථාව ඒ කුසල්සිත පරක්කම ධාතු වීරිය කියලා කිව්වේ මොන විදිහේ බාධාවන් පැමිණියත් ඒ සියල්ල මැඩගෙන යටපත් කරගෙන අභිභවනී කරගෙන තමන්ගේ කුසල් සිත් සාධනීය සඳහා කටයුතු කිරීම සාදු සාදු ආරම්භත නික්ඛම්බත යුඤ්ජත බුද්ධ ශාසනේ ඒ කොහොමද උපමාවකින් පෙන්වනවා තුනාත මච්චුනෝ සේනං නලා ගාරං ව කුංජරෝ කුංජරෝ කියලා කියන්නේ හස්ති රාජයාට නලා ගාරං ව කුංජරෝ කුංජරෝ හස්ති රාජයා බටකොළ වලින් සැදුම් ලද ගයක් යම්සේ සුනු විසුනු කරනවාද නලා ගාරං ව කුංජරෝ ඒ බටකොළගේ සුනු විසුනු කරලා හස්ති රාජයා ඉදිරියටම ගමන් කරනවාද
එසේ යෝ ඉමස්මින් ධම්ම විනයේ යම්බඳු සත්පුරුෂ උපාසකතුමෙක් වේවා උපාසිකාවක් වේවා භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා සිල් මෙහෙණින් වහන්සේ නමක් හෝ වේවා කවුරු වුණත් යෝ ඉමස්මින් ධම්ම විනයේ මේ මේ ධර්මය සහ විනයෙහි දෙකෙහි අප්‍රමාදෝ විහෙස්සති ප්‍රමාද රහිතව ප්‍රමාදයකින් තොරව අප්‍රමාදීව හැසිරේද හික්මේද පිළිපදීද පහාය ජාති සංසාරං සංසාරං කියලා වචනයක් කියවුණා සංසාරය කිව්වම මේ ඔක්කොම ටික ලෞකික සංකත ධර්ම සියල්ලම සංසාරයට ඇතුළත් වෙනවා ලෞකික ධර්ම කියලා කියන්නේ ලෝකේට අයිති සියලු ධර්ම ටිකට එහෙනම් හේතුඵල ධර්මයට අනුව හේතු ඇතුව හටගත්තු හේතුන්ගින් වෙනස නිසා වෙනසට භාජනය වන්නා වූ අවිඥානික සවිඥානික පණ ඇති පණ නැති සියලුම ධර්ම ස්වභාවය සංකත ධර්ම කියලා කියනවා සංකත සංකතයි කියලා කියන්නේ පෙරෙන පීඩනයේ ලබන වෙනස් වෙන දුකට පමුණුවන අර්ථයෙන් සංකතයි දැන් මේ සංකත ධර්මයෝ ඒකාන්තයෙන් දුක් සහිතයි සංකත ධර්මයන් දුක් සහිතයි මේ සංකත ධර්මයන් තුල තියෙන උපන්නා වූ දුකේ පටන් මරණය දක්වා දුක ජාති සංඛ්‍යාත දුක කියලා කියනවා ජාතිපි දුක්ඛා යාදිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං පිහි විප්පයෝගෝ දුක්ඛෝ අපියේ සම්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛා ඒ පාලි පාඨයෙන් බුද්ධ වචනයෙන් මතක් කළේ හට ගැනීම ඉපදීම මහා දුකක් දුක්ඛස්කන්ධයක් හටගත් අය දිවීම මේරීම වයසට යාම දුකක් ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩ වෙන එක මේ කයට සතර මහා භූත රූපයන්ගේ විපරිණාමය නිසා අසනීප වෙන එක දුකයි නේද ව්‍යාධිපි දුක්ඛෝ අවසානයේදී මරණම්පි දුක්ඛං මේ ස්කන්ධ පංචකය වහා තබලා මරණයට පත්වීම ස්කන්ධ නිරෝධය නෙවෙයි මෙතන කියන්නේ తాවකාලිකව බහා තබන විඥානයාගේ පහවීම මරණය සම්මුති මරණය උපතේ පටන් මරණය දක්වා තිබෙන මේ අවස්ථාවන් හිදී පිළිවෙලින් පිළිවෙලාපට බොහෝ ශෝක තියෙනවා කැමති දේ නොවීම දුකක් අකමැති දේ වීම දුකක් බලාපොරොත්තු සුන්වීම දුකක් ඉච්ඡා විඝාත දුක් එහෙ කියලා කියනවා ඉච්ඡා විඝාත දුක බලාපොරොත්තු සුන්වීම අප්‍රිය අමනාප ඇසුරු කිරීම ලබන්න යෙදුණු ඒක දුකයි ප්‍රිය වූ මනාප වූ අයගින් වෙන් වෙලා දුකින් වාසය කරන්න වීම මහා දුකක් ඔය විදිහට ජාති ජරා ව්‍යාධි මරණාදී ශෝක දුක් සුසුම් අපට අනාදිමත් අනවරාග සංසාරේ බොහෝ කාලයක් වින්දනය කරන්නට උනාය කියලා බුදුරජාණන් වහන්සේම වදාලා. එනිසා මේ සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වෙලා මේ සියලු දුක්ඛ ධර්මයන්ගෙන් විනිර්මුක්ත වෙලා මේ සියලු දුක්ඛ ධර්මයන් යථා යථා ස්වභාවයෙන් අසත භාජනීය නොවන හිතක් ස්ථීර හිතක් එක හිතක් කියලායි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කුංජරෝ බටකොළ ගයක් බටකොළ වලින් සෙවිලි කළ ගයක් යං බලති ජවති තෙද ඇති හස්ති රාජේකු විසින් සුණු විසුණු කරලා දාන්නේ යම්සෙහින්ද ඥානවන්ත වීරවන්ත අයෝමය පුරුෂයෝ ස්ත්‍රිය වූ මේ ශාසනයෙහි කෙලෙස් ගය සුණු විසුණුකට දමා නික්ලේසී ශේම භූමියට වැඩම කරනු ලැබෙනවා සාදු කියන්න තිරිසා පින්වත්නි නිකලේසි උත්තමයන් වහන්සේලාගේ ගෝදුරු බිම තමයි භූමිය තමයි සීමාව තමයි නිර්වාණ ශේම භූමිය නිර්වාණ ශේම භූමියට පැමිණීම සඳහා
අවශ්‍ය කරන අනුපුබ්බ සික්ඛාපදිපදා අනුපුබ්බ කිරියා යසින් සඳහන් කරපු මේ අනුපීලී වල අනුපූර්ව ප්‍රතිපදා මාර්ගයේ අනුගමනය කරනු ලබන්නේ සාදු කියන ශබ්දනලා එනිසා මේ වස්සාන කාලේ වැසි කාලයේ දැන් හරියටම ඍතුව සකස් වෙලා තියෙනවා අයන් වස්සාන කාලෝ ඉමං තේමාසං වස්සං උපේමි ඉදවස්සං උපේමි කියලා ස්වාමීන් වහන්සේලා වසමාදන් වෙන වැසි සමයයි මේ ආරම්භ වුනේ මේ වැසි සමය ඉතින් හරියටම ඍතු ස්පිරියල වෙලා ඉදරුව සූදානම් වෙලා ඍතු සකස් වේ අද මේ වස්සාන පොය දවසේ වැසි වරුසා ඇදහැලෙන් දවටපත් වුණා එනිසා බුද්ධ නියමයෙන් බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි ස්වාමීන් වහන්සේලාට වස්සමාදන් වීමේ ඍතුව සකස්ුණාය කියලා සතුටුමත් භාවයට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා එනිසා අපි හැම කෙනෙක්ම කල්පනා කර ගන්නට ඕනේ මේ උතුම් අවස්ථාවේදී ඔබ අප හැම සියලු දෙනාගේම මහා පෙර පුණ්‍ය වාසනාවකින් පුණ්‍ය ලාභයකින් අද දවසේ ගිවා ගන්නට වාසනාව ලැබුණ අය කියලා සන්තෝෂමත් භාවයට පත් වෙන්න ඕනේ. ඒ වගේම උතුම් සීලේ පිහිටා වාසයකුන් ලබන හැම උපාසක උපාසිකාවකම කල්පනා කර ගන්න ඕනේ. අරමා මතක් කළ බුද්ධ වචනේ තුනාද මච්චුනෝ සේනං නලාඝාරං වකුංජරෝ හස්තිරාජේ බටකුල සෙවිලි කරපු ගයක් යම්සේ සුනු විසුනුකට දමන්නේද එසේම රාගය නැමැති ද්වේෂය නැමැති මෝහය නැමැති මාන්‍ය නැමැති මේ කෙලෙස් ධර්ම වලින් සෙවිලි කරගත් සංසාරයේ නැමැති ගෙය ගොදුරු කරගත් සංසාරයේ නැමැති ගෙදර ගොදුරු බිම කරගත් ඔබ අපට ඒ රාග දේශ මෝහ මාන්‍ය ආදී කෙලස් වහල සිඳ බිඳ තබලා නිකලේසී සිතක් උපදවා ගන්නට ලැබේවා කියන අදහස එනං බුදුරජාණන් වහන්සේ වදාළේද බික්කවේ බික්කු චත්තාරෝ සතිපට්ඨාන මේ ඒ මහණෙනි භික්ෂුව භික්ෂුණිය උපාසකේ උපාසිකාව චත්තාරෝ සතිපට්ඨාන සතරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීම සඳහා සතර සතිපට්ඨාන ධර්මයන් වැඩි යුතුය කියලා එනං කායේ කායානුපස්සී විහෙරති चित्ते चित्तानुपस्सी विहरति आदि वशीं कायचित्त धम्मादि वशीं संधान करन मेन्न मे आकार धर्म होंदिं मेनविं वडमिं मेनेहि करमिं काय पिलिबंदव आदीनवयं होंदिं मेनेहि करंट ओनि काये हट गनीम पवतीम निरुद्धवीम आदि पटं मे काये ऐतिवन विनस्कंतिक अनित्य स्वभावयं पिलिबंदव අනාත්ම ස්වභාවයන් පිළිබඳ දුක්ඛ ස්වභාවයන් පිළිබඳව නුවණින් කායේන කය පිළිබඳව බලන්ට ඕනේ වාචා කම්මන්ත කියන කාරණා කයට ඇතුළත් වෙනවා වචනයක් කායික ක්‍රියාවලියක් මේ කය හා සම්බන්ධයි ඊළඟට සිතේ පහළ වෙන සිතුවිලි පිළිබඳව සෝබන අසෝබන වශයෙන් චිත්තචෛසික වශයෙන් පහළ වන සිත පිළිබඳව සිතුවිලි පිළිබඳව නොනින් බලන්ට ඕනේ චිතානුපස්සන සතිපට්ඨානය වැඩෙන විදිහින් ඒ උසස්ම විදිහට විදර්ශනාවේදී වැඩෙන්නේ ඊළඟට වේදනානුපස්සීව මේ කයෙහි හිතෙහි හටගන්නා විදින ස්වභාවයන් තියෙනවා එව සුඛ දුක් උපේක්ෂා කියලා නේ කියන්නේ. ඉතින් මෙතනදී මේ පිළිබඳව මනෝද්වාරය හරහා මනසට දැනෙන විදින ස්වභාවයන් පිළිබඳව නොනින් බලන්ට ඕනි. ඒ වගේම සත්‍යස් බෝධිපාක් ධර්මයන් පිළිබඳව මෙනෙහි කරන්නට ඕනි. මේ අයුරින් චත්තාරෝ සතිපට්ඨාන බුද්ධ වචනේම මතක් කරපු පරිදි මේ හතරක් වූ සතිපට්ඨාන ධර්මයන් නුවණින් සිහි කරනවා නම් නුවණින් මෙනෙහි කරනවා නම් නුවණින් වඩනවා නම් ඒකාන්ත සත්‍ය වශයෙන්ම තුනාත මච්චුනෝ සේනං නලාඝාරං වකුංජරෝ කිව පරිදි
බතකොළ සෙවිලි කරපු ගය හස්ති රාජයා බිඳ දමන්නාසේ රාග දේශ මෝහ සෙවිලි කරගත් සංසාරයේ නැමැති ගෙදර ඔබ අපට සුණු විසුණු කර දමා නිර්වාණසේම භූමියට පැමිණීමේ මහා වාග්ය සම්පත්තිය උදාපත් වෙනවා තිසරණී පිහිටන්නේ මුලින්ම මකරාන්ත වශයෙන් අල් මයින් ශබ්දයේ ශබ්ද වෙන හැටියට මා කීවාට පසුව මේ කුල දීත්‍රිය ඒ වාක්‍ය කියවන්නට ඕනේ බුද්ධම් සරණම් ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි බින්දුව සම්ද වෙන හැටියට මම කිව්වයන් පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි වාක්‍ය තුනම එකවර මම කිව්වහම පස්සේ සමාදන් වෙන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි දුතියංපි ධම්මං සරණං ගච්ඡාමි දුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං අදින්නාදාන වේරමණී සික්ඛාපදං අම්බ්‍රග්මචරියා වේරමණී සික්ඛාපදං මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං විකාල භෝජනා වේරමණී සික්ඛාපදං නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණණ්ඨාන වේරමණී සික්ඛාපදං උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං ඥාත රූප රජත පටිග්ගාන වේරමණී සික්ඛාපදං ඉමානි පම්බඤ්ඤා දස සික්ඛාපදානි සමාදියාමි නුතියම්පි ඉමානි පම්බඤ්ඤා දස සික්ඛාපදානි සමාදියාමි තතියම්පි ඉමානි පම්බඤ්ඤා දස සික්ඛාපදානි සමාදියාමි තිසරණේන සම්දින් පම්බඤ්ඤා දස සීලං ධම්මං සාදුකං සුරක්කිතං කන්වා අප්පමාදේන සම්පාදේ තම්බං සාදු 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 මේ විදිහට උපද්‍යයක් ග්‍රහණය උපද්‍යායෝ මේ බන්තේ හෝහි
සාදෝකාස සම්පතිච්ඡාමි ဒုတိယံපි තတိယံපි උපඤ්ඤායෝ මේ බන්ති හෝහි සාදෝකාස සම්පතිච්ඡාමි සාදු කියන්න හොඳයි දැන් මේ උතුම් අවස්ථාවේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි නිර්මල වූ ශාසනික ප්‍රවෘජ්ජාවට පත්වන්නට වාසනාව භාග්‍ය සම්පත්තිය උදාපත් කර ගන්නට යෙදුනේ කලුතර සුදර්ශනී උපාසිකාව බුද්ධ ශාසනයෙහි ප්‍රවෘජ්ජාවට පත්ුණා සාදුකයන් ඒ මේ ප්‍රවෘජ්ජා ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නියමය අනුව එදා මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළු 500ක් රාජකීය කුල කුමාරිකාවරුන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ මහා කරුණාව නිසා උපසම්පදා පැවිදි ජීවිතයට එකිනෙහිම පත්වී වදාලා එයින් පසුව බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කේමා උත්පලවන්නා වැනි මහරහත් මෙහෙණින් වහන්සේලා මහා ශ්‍රාවිකාවන් වහන්සේලා ශාසනයෙහි විද්‍යමාන වුණා. ඒ විද්‍යමාන වෙමින් උන්වහන්සේලා අභිඥාලාභිනියන් අතර අගතනතුරු ලැබූ උත්තමාවියෝ හිටියා. තිරතඥ මහරහත් මෙහෙණින් වහන්සේලා අතර භික්ෂුණින් වහන්සේලා අතර මහා ප්‍රජාපති ගෝතමී මෙහෙණින් වහන්සේ භික්ෂුණීන් වහන්සේ අගතනතුරු තානාන්තර ලැබුවා. ඔය විදිහේ නොඑක් නොඑක් තානාන්තර ලැබමින් 80 මහා ශ්‍රාවිකාවන් වහන්සේලා වශයෙන් මේ මහා ගෞතම බුද්ධ ශාසනයෙහි කාන්තාව විමුක්ති සුවදායක ප්‍රතිලාභය ලබා ගත්තා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා කූටාගාර ශාලාවෙහිදී යතුන් ගණනක් පා වෙහෙසකද වෙමින් පැමිණි ප්‍රජාපති ගෞතමී දේවීන් වහන්සේ ඇතුළු 500ක් රාජකීය ස්ත්‍රීන් උදෙසා ලැබිච්ච ලාභය අතරක් නැහැර බුද්ධ ශාසනය අවිච්ඡින්නව පවත්වාගෙන එමින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස මේ බුද්ධ ශාසනය ප්‍රභාමත් කළා. අනුරාධපුර යුගයට එනකොට බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අපේ ලංකාවෙහි මේ ඒ උතුම් ශාසනය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාව එළඹුණා. විශේෂයෙන්ම දේවානම් පියතිස්ස මහරජතුමන් බෞද්ධයෙක් බවට පත්වීම සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදහගතා ශ්‍රමණවන් ගෞතම ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අප තමේව අනුකම්පාය ඔබට අනුකම්පාවෙන් ජම්බුදීපා ඉදහගතා මෙහි පැමිණියේ දඹදිව සිටයි කුමක් පිණිසද ඔබට අනුකම්පාවෙන් මහා මහින්ද මහරහතන් වහන්සේ එදා මිස්සක පව මුදුනට වැඩම කරමින් අපේ රටේ මහරජුරු දේවානම් පියතිස්ස මහනිදඳුන් ආමන්ත්‍රණය කළා. එතුමාණන්ගේ ප්‍රඥාව දැනගෙන නුවණ වටහාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවක මහා මිහිඳ මහරහතන් වහන්සේ මේ උපාසකත්වයට පත් කළ අර මහරජුරු. ඒ අනුව පින්වත්නි මහරජතුමන් ප්‍රධාන ඇමති මඩුල්ලත් රටවැසියනුත් බෞද්ධයන් බවට පත් වුණා. මේ විදිහෙන් ශාසනයෙහි ප්‍රතිෂ්ඨාපනය වීමෙන් අපේ රටෙහි මහා ප්‍රබෝධයක් ආලෝකයක් ධර්මාලෝකයක් පැතිරුණා. ඉන් අනතුරුව අනුලා දේවිය ඇතුළු රාජකීය දේවින් වහන්සේලාට මේ ප්‍රවෘජ්ජාවේ අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා මේ රටට මහා පූජනීය වස්තුවක් ප්‍රතිලාභයේ පිණිස
විජයසුරේ ජයසුරේ මහා බෝධි රාජාණන් වහන්සේගේ දකුණ ශ්‍රාවකා වහන්සේ සංගමිතා මහරහත් මෙහෙණින් වහන්සේ වඩමවාගෙන එන ලදුවා. එයින් විජයසුරේ මහා බෝධි රාජාණන් වහන්සේ ප්‍රතිලාභ වුණා. එමෙන්ම අනුලා දේවිය ඇතුළු ඒ රාජකීය ස්ත්‍රීන්ට සිංහල කාන්තාවන්ට භික්ෂුණීන්ගේ ප්‍රතිලාභය ප්‍රතිවේද කර ගැනීමේ භාග්‍ය ලැබුණා සාදුකයන්. එනිසා ඒ අනුව තමයි ලංකාවෙහි මේ භික්ෂුණී ශාසනය ආරම්භ වුණේ. භික්ෂුණීන් වහන්සේලා සන්තකව පවතින ප්‍රාතිමෝක්ෂයක් තියෙනවා. භික්ෂු ප්‍රාතිමෝක්ෂය භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය කියලා එයින් භික්ෂුන් වහන්සේලාට රකින්නට හික්මෙන්නට තියෙන සතර සංවර සීල ශික්ෂාවේ හිට 227ක් සීකපද පනවලා දේශනා කළා තියෙනවා. භික්ෂුණීන් වහන්සේලාට මූලික ශික්ෂාපද 311ක් තියෙනවා. එතකොට සතර පරාජිකාවක් භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට අට පරාජිකාවක් පරාජිකා ධර්ම අටක් උදෙසලා තියෙනවා. ඒ විදිහින් බලනකොට කෝටි ගණනින් මෙදිබිදි ණය ක්‍රමයෙන් පවතින මේ භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයාගේ ප්‍රාන්ති මොක්ෂය නිර්වාණාභිමුඛවයි තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසලා තියෙන්නේ. එනිසා ඒ මේ අනුයාත ධර්මයට අනුවයි අද භික්ෂුණී ශාසනය අරමුණු කරගෙන මේ සිල් මෙහෙණින් වහන්සේලා හැටියෙන් ශාසන ප්‍රෞජ්ජාව ශාසන සීල ප්‍රතිපදාව මේ පින්වත් මෙහෙණින් වහන්සේලා සමාදන්ව ජීවිතාන්තය දක්වා අවිච්ඡින්නව පිරිසුදුව සුද්ධව මේ සිල් පුරමින් ගුණ පුරමින් පිළිවෙත් පුරමින් ශාසන ප්‍රතිපදාවන් සපුරා ගන්නට අදිෂ්ඨාන කරගෙන වාසය කරන්නේ. එනිසා මේ උදාරතර අදහස සිතේ දරාගෙන මේ ශාසනයේ ප්‍රෞජ්ජාවට අද පත්වන්නට යෙදුණු ඒ පින්වත් උපාසිකාව දැන් මෙතෙක් කාලයක් ඒ දරුවන් ඥාතීන් හැඳුන්වුවේ සුදර්ශනී කියන නමින්. එතකොට අම්මා කිව්වා තව නොඑක් විදිහේ ව්‍යවහාරයන් කළා. මේ ව්‍යවහාරයේ සියල්ල ඉක්මවලා බිඳලා ගිහිකම ගිහි ගෝත්‍රයේ බිඳ දමලා එතුමියට පුළුවන්කම ලැබුණා. මිර සුදු මොහොතකට ඉස්සරලා පින්වත් ලොකු මෙහෙණින් වහන්සේගේ ආශිර්වාදයෙන් කේසච්ඡේදනය කරන්නට නම් කේසච්ඡේදනය කරලා තචපංචක කර්මස්ථානීය මෙනෙහි කරමින් අපේ පින්වත් මොරුලුකන්ද සංඝමිත්තාරාමාධිපතිනි පූජ්‍ය අම්බලන්තොට උදේනී ලොකු මෙහෙණින් වහන්සේ ඇතුළු සියලුම මෙහෙණින් වහන්සේලාගේ ආශිර්වාදයෙන් කේසච්ඡේදනය කරලා කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝමා කේසා මේ කේසච්ඡේදනය අද සිද්ධ කළා. කෙස්ලොම් නියදත් සම් ආදී වශයෙන් මේ දෙතිස් කුණප සංඥාව වැඩුවා. ගිහිගෙදරදී උපාසිකාවකට කාන්තාවකට වනිතාවකට ස්ත්‍රියකට කොණ්ඩය කියලා කියන්නේ කේශ කලාපය කියන්නේ ආභරණයක්. කේශ කලාපයක් ගිහිගෙදර වාසය කරන තරුණියකට උපාසිකාවකට ස්ත්‍රියකට වනිතාවකට කාන්තාවකට නොමැතිනම් ඒක අභාග්‍යයක් කොට සලකන්නේ. නමුත් ඒ ගිහිගෙදර ආභරණයක් බඳු නෛෂ්කම්මේදී පලිබෝධයක් වූ මේ කේස ඡේදනය කළා මේ කෙස් පිළිබඳවද තියෙන ආත්ම ග්‍රහණය දුරු වේවා කියන අදහසින් මහා පුදුම දෙයක් වින්වත්නි. එදා සීවලී කුමාරයන් වහන්සේ කේස ඡේදනය කළ අවසන් වෙනකොට කසාවත් පුරවන්ට කලින් ඒ තචපංචක කර්මස්ථානයේ වඩලා සෞකලෙස් නසා අරිහත්වයට පත්වමා මහ නිවන් දොටුවා. උන්වහන්සේ කෙස් ඡේදනය කළ සිවුරු පුරවගත්ත රහත් වෙලා. එතන බලන්න සංසාරික ජීවිතයන් හිදී මේ විදිහේ පෙළින් පෙළට පිළිවෙලින් සසුම් පිළිවෙත් ධර්මයන් සපුරා ගැනීමෙන් අපට යම් අතු දවසකදී යම් කලකදී ප්‍රාර්ථනා බෝධි ඥානයකින් රහත් වෙලා හෝ පසේ බුදු භවෙන් හෝ සම්බෝධියෙන් හෝ අමා මහ නිවන් සාදා ගන්න වාසනාව ලැබෙනවා. එනිසාද මේ පින්වත් උපාසිකාවක
වත්මිලිවේ ධර්මය ඉතා හොඳින් ඉෂසිද්ධ කරලා පරිපූර්ණ වශයෙන් සම්පූර්ණ කරලා විශේෂයෙන්ම විහෙරඟලාරණ්‍ය සේනාසනෙහි ප්‍රධාන අනුශාසක කම්මට්ටානාචාර්ය විචිත්‍ර ධර්මගතික අති පූජනීය රිදීගම ඉන්ද්‍රාලෝක සාමින් වහන්සේගේ මූලික අනුශාසනා ගුරුහරුකම් මැද මේ උපාසිකාවට වාසනාව ලැබුණා ඒ අවශ්‍ය කරන මූලික වත්පිළිවෙත් පන්තිය සපුරාගෙන සුදුසුකම් ලබන්නට තවත් උපාසිකාවරු ඉන්නවා නමුත් එයින් සුදුසුම තැනැත්තිය වශයෙන් මෙතුමිය වාසනාව භාග්‍ය ලබා ගත්තා සාදු කියන්න ඒ සඳහා මේ පූජනීය ස්වාමින් වහන්සේ විසින් කරුණාවෙන් අපට මතක් කළා මේ උපාසිකාවරුන්ට පැවිද්ද ලබා දීම ගැන මුලින්ම මම මේ පිළිබඳව කැමැත්ත පළ කළේ නැහැ මේ පිළිබඳව අප්‍රසාදයකුත් නෙමෙයි ඒ පිළිබඳව නිහඬව වුණ දෙතුන් වතාවක් නැවත නැවත මතක් කරපු නිසා ඉන්පසුව පිළිවෙලින් මේ උපාසිකාවරුන්ගේ කල්කිරියාවන් සවාසෝදිසකට බැලීමිනුත් ඉතාම සියුම් වශයෙන් සෝදිසිමත් වීමිනුත් මට ඇතිවෙච්ච ප්‍රසාද චිත්තය නිසා ඒ ස්වාමින් වහන්සේගේ ඉල්වීමක් එක්කලා මේ සේනාසනෙහි පළමවන උතුම් ප්‍රෞජ්ජාමය භාග්‍යමේ උපාසිකාවන්ට අධපතිලාභය කරගන්නට ලැබුණා සාදු කියන්න දීක ලොකු වාසනාවක් වගේම ඒ ආචාර්යයන් වහන්සේටත් සංසාර ගමනේදී උතුම් වූ ප්‍රඥා ජීවිත සාර්ථක කරගෙන නිවන් දකින්න හේතු වේවා කියලා අපි අනුමෝදන් කරනවා මේ එසේ මෙසේ කුසලයක් නෙවෙයි සාසන චිරස්ථිතිය පිණිසයි පවතින්නේ ඒ සඳහා එතුමියගේ දරුවන් ගිහි කල ඥාති වර්ණට සිහිපත් කරලා ඒ බාල පුතණුවන් ලේලිය සහෝදරිය ඇතුළු ඒ පිරිසත් දැන් කලුතරේ ඉඳන් පැමිණිලා මේ සඳහා සහසම්බන්ධ වේ දායකත්වයෙන් කටයුතු කළා ඒ පින්නතුන්ලාටත් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම අපේ පූජනීය සාමෙන් වහන්සේගේ අනුදැනුම උඩ පූජ්‍ය ලග්ගල විසුද්ධී මෙහෙණින් වහන්සේ මෙදමානුවර ප්‍රඥාපදී පාරාමාධිපතිනි පූජ්‍ය කිරිවරුවේ සමාධි මෙහෙණින් වහන්සේ ඒ වගේම අපේ ගිහිකල උපාසිකාවක වශයෙන් කටයුතු කරලා පැවිදි වීමට පත් වෙලා ඉන්න උයන්වද්දේ ධම්මදරණී පොඩිසිල් මෙහෙණින් වහන්සේ ඇතුළු ඒ මෙහෙණින් වහන්සේලා දැන් බොහෝ ටික කාලයක් මෙහි නැවතිලා නේවාසික වෙලා ඒ අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කළ කරුණාවෙන් උපාසිකාවරු වෙනුවෙන් සිද්ධ කළා. ඉතින් මෙහෙණින් වහන්සේලා තුන් නමටත් ඒ වගේම අද මේ සඳහා ආරාධනා සහිතව වැඩම කොට වදාළ මුල්ලකන්ද සංගමිත්තාරාමාධිපතිනි පූජ්‍ය අම්බලන්තොට උදේනී මෙහෙණින් වහන්සේටත් මේ උදාරතර කුසල් අනුයාතව ප්‍රාර්ථනා බෝධි ඥානයකින් නිවනට යා ගැනීමට වාසනා වේවා කියලා අනුමෝදන් කරනවා. එසේනම් ගිහි කල නම් ගොත් සියල්ලම ඉවත ගියා. ගිහි වස්ත්‍ර අතුරු දහන් වුණා. ගිහි කාලේ ආභරණයක් ව තිබුණු කේස ඡේදනය වුණා. කස වස්ත්‍රය පොරවගත්තා. සසුන් පිළිවෙතට බැහැගෙන ආරම්භත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ තුනාද මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනේ අපමත්තු විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිසති මාති දේති බල ඇති හසි රාජේ බටකොළගයක් සුනු විසුනුකට බිඳ දමන්නේ යම්සේන්ද වීරියවත් සතිමත් උපාසිකාවක වශයෙන් අදිෂ්ඨානශීලීව ගීජිතරාභ නිෂ්ක්‍රමණය කළ සසුම් පිළිවෙතට බැහැලා මේ ධර්ම විනේ හික්මමින් අරහසි රාජයා බටකොළගේ බිඳ දමන්නාසේ සංසාරගේ බිඳ දමා විතරාගී වීත දෝෂේ වීත මොහේ සිතක් උපදවාගෙන සංසාර දුකින් නිදහස් වීමට මේ මෙහෙණින් වහන්සේට ලැබේවා කියන අදහසිනුත් සාදු කියන්න එතුමියට දැන් ගිහි කල නම් අතුරුදහන් වූ බැවින් එතුමියට මෙතන් සිට විවාහාර වෙන්නේ සුදර්ශනී පනාන්දු උපාසිකාව කලුතර ධම්ම විසුද්ධි මෙහෙණින් වහන්සේ නමින් නාම සම්මුති ලැබෙනෝ සාදු කියන්න පූජනීය ආචාර්යයන් වහන්සේගෙන් ධම්මවිසුද්ධි මෙහෙණින් වහන්සේ වන්දනා කරලා ඇවිදින් නාම සම්මුතිය දැන් ලබා ගන්න. ඒ අතර මෙතුමියට අපි මෙහෙණින් වහන්සේත් පතාසෙත් පිරිත ආශිර්වාද කරමු.
नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एवं बुद्धं सरन्तानं धम्मं संघं च भिक्खवो भयं वा जम्बितद्धं वा लोमहंसो नयेसति एतेन संचवंजेन पासुतं रत्नद्वयं एतेन संचवंजेन पासुतं रत्नद्वयं एतेन संचवंजेन पासुतं रत्नद्वयं හැමදෙනා වහන්සේ සෙත් පිළිත කරණීය මද්ද කුසලීන යන්තං අනදිමානී සන්තුස්ස ගෝජ සුභරෝජ අබ්බගින් ජෝජ සල්ල උගවුන් සන්ද්‍රින් ඕමින් किंजेन विन्यु परे उपवादेयं सुगिनो वागे मिनोन सम्बे संदा भवन्तु सुगिदंता एगे चिबान भूत तसावा दावरावान वसे साधिगावा इमान मज्यमारस्यकानु कदूला दिन्दावा एवं अन्दिन्दा वसंति अविदूरे भूतावा संभवे सीवा संबेसन अवंतु सुखितं दानपरो परं निगुम्भेत् आदिमंगेत कद्दिनं कञ्ची व्यारोत् पटिगसंज्ञानान्यमन्यस्य दुग्गमिज्ञेय माता यं बुद्धं आयुषां एक बुद्ध मनुरग्गे एवं मानसंभावये अपरिमाणं सब्बलोकास्मिं मानसंभावये अपरिमाणं उद्दं अदोजदिरे असंभादं अवेरं असपद्दं दिद्दं जरं निसिन् सयानो आयावतस्स विगतमिन्दो एथं सदिं अदिन् ब्रह्ममेतं विहारं इदमावो दिन्दिं जगनुपगम्म दस्सनेन संपन्नो कामेषु विनय्यगेदं नहि जातु पुनरेति ते तेन संजवं සම්බරෝගෝ විනංසතු ඒදේන සංජවංගේ සම්බදෝසෝ විනාසතු ඒදේන සංජ සම්බමයෝ විනාසතු අභිවාදන සීලින්ස නිච්චං ප්‍රජායනෝ ජද්ධාරෝ ධම්මාවන්නම්දී ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්බන්දේ සංඝ සම්බන්දිමේ වජ අදෝ නිම්මාන සම්බන්දිමිනාදී සමිඤ්ඤතු කටේතුම කරුණාවෙන් මේ සීනාසනයට වැඩම කළා පොඩි අපේ පූජනීය ස්වාමින් වහන්සේගේ ආරාධනා පරිදි ඉනිසය පින්වත් මෙහෙණින් වහන්සේට අපි නැවත නැවත වාරයක් සාදුනාදයක් පවත්වමින් ආශිර්වාද කරනවා ඒ වගේම අපේ පූජනීය ලග්ගල විසුද්ධි මෙහෙණින් වහන්සේ වේලානින් වැඩම කළා ඒ මෙහෙණියන් වහන්සේටත්
තුනුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා දෙවි රැකවරණ සලසේවා උතුම් ප්‍රඥා ජීවිතේ බොහෝම වාසනාවන්තව ගෙවා නිම කර ගන්නට ලැබේවා කියලා සාදු කියන්න. ඒ වගේම මෙදබහ නුවර ප්‍රඥාපති පාරාම අධිපතිනි පූජ්‍ය කිරියුරුවේ සමාධි මෙහෙණින් වහන්සේ ඒ වගේම පූජ්‍ය ගුණවත්තේ ධම්මදරණී මෙහෙණින් වහන්සේ දෙනම කල් වේලා ඇතුව දැන් මාසිකරත් වැඩිම හිතේ වැඩ ඉඳලා ඒ සඳහා අනුග්‍රහය සලසා දුන්න විශේෂයෙන් මේ කාන්තාවන් පැවිදි කෙරීමේදී මෙහෙණින් වහන්සේලාගේ අනුග්‍රහය වුමනා නිසා ඒ පින්වත් මෙහෙණිවරු දෙපළටත් වැඩම කොට වදාළ වැඩිහිටි මෑණියන් වහන්සේ ඇතුළු සියලුම දෙනා වහන්සේටත් තුනුරුවන්ගේ සූවිසි අසීමිත ගුණානුභාව බලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා සාදු කියන්න. උන්වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් එදුවෙදු මව්පියන් වහන්සේලාටත් මේ සියලු පින් අත් වේවා නිවනින්ම සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද උතුම් පැවිදීමට පත් වී වදාළ පොඩි මෑණින් වහන්සේ අෂ්ටපරිස්කාර පූජා කිරීමේ ලොකු මෑණියන් වහන්සේට සිද්ධ කරනවා. කවුරු සාදුනාදයක් පවත්වන්න. නැවත සාදු කියන්න. නැවත සාදු කියන්න. නැවත සාදු කියන්න. එසේනම් හැම දිනාටම උතුම් තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන්ම ලැබේවා. වස ආරාධනාව සඳහා සූදානම් වෙන්නට වැසි සලු අතට අරගන්න. එස් එච් විජේසිරි මහත්මයා ආර් ජී චිත්‍රානි මහත්මියක් ඉදිරියට එන්න වැසිසල් වරගෙන ඒ වගේම කාසිගේ මෑණියන් ඉදිරියට එන්න නුවන් රියනගේ මහත්මයා ඉදිරියට එන්න චාරුක රූපසිංහ මහත්මයා සයිම මැතිණිය පිරිස ඉදිරියට එන්න වැසිසල් වරගෙන එනිසා ඒ උතුම් භාග්‍ය උතුම් වාසනාව ඒ ධර්ම ලාභය අද දවසේ අපි හැම සියලු දෙනාටම ඊතාමනවින් තම තමාගේ සත්‍ය ප්‍රමාණෙන් චිතසංතානයේ උපදවගෙන බොහෝම පහසු විහරණයෙන් වාසය කරගන්නට ලැබේවා 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 අදහස් ඉදේ තියාගෙන මේ විදිහින් කියන්න. ඕකාස 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 අවසර සාමිනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාගේ මෙම ජීවිතය පූජා කරමි. පූජා වේවා පූජා වේවා පූජා වේවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ අනන්ත ගුණය මම දිවිමි කොට වන්දනා කරමි.
වන්දනා කරමි වන්දනා කරමි ධර්ම රාජයන් වහන්සේද මහා සංඝ රත්නයද ඉතා ගෞරවයෙන් ප්‍රේමයෙන් භක්තියෙන් චිත්ත ප්‍රසාදයෙන් නියතමානීව වැඳ නමස්කාර කොට පිළිගනිමි වන්දනා කරමි සියලු සංස්කාර ධර්මයෝ නැසී යනසුලුය බිඳී යනසුලුය විසිරී යනසුලුය මේ සියලු සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන්ම දුක උපදවන හේයින් දුකට පමුණුවන හේයින් නිස්සාරය කටුකය කටුකය නිරර්ථකය ඒමේ හේයින් මේ සංස්කාර ධර්මයෝ අනිත්‍යෝය දුක්ඛයෝය අනාත්මයෝය අසුභයෝය අසාරයෝය නිස්සාරයෝය සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි දැන් අපි සුළු වේලාවක් සංස්කාර පිළිබඳව විපස්සනාවෙන් මෙනෙහි කරමු සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි සියලු සංස්කාර ධර්මයෝ දුකයි සියලු සංස්කාර ධර්මයෝ අනාත්මයි